අයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි අප ආරම්භ කරන්නට මේ සූදානම් වන්නේ මම උදේෂන් ඉඩමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත මහා මැතිවරණය මාස 3කටවත් කල් තැමිය යුතුයි කැෆේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි රාජිත සේනාරත්න පසුගියදා සෞඛ්‍යංශ පිළිබඳ සිදු කළ ප්‍රකාශය තරයේ හෙළා දකිනවා රෝහිත කියයි මත්පැන් සහ මත්ද්‍රව්‍ය වල වත්මන් තත්වය ප්‍රථමයෙන් උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් දේශීය පුවත් මැතිවරණයේ පැවැත්ම සම්බන්ධ මාතෘකාව යලි දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වන පසුබිමක මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානයේ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මහා මැතිවරණය තවත් මාස 3කින් කල් දෙමිය යුතු බවයි. රට තුල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පෙර සියලු දෙනා අතර කතාබහක් නිර්මාණය කළ මාතෘකාවක් බවට පත් වුණේ පාර්ලිමේන්තු මැතිවරණයයි. කෙසේ වෙතත් කොරෝනා වෛරස අවදානම ඉහළ යාමත් සමග බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කළ මාතෘකාවක් බවට එය පත් වුණා. මෙලෙස යටගිය මැතිවරණයේ පැවැත්ම පිළිබඳ මාතෘකාව යලි කරලියට පැමිණියේ අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයත් සමගයි. ඊට ප්‍රතිචාර දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය නිල Facebook ගිණුමේ සටහනක්ද තබා තිබුණා. ඊට පසු දින එනම් 20 වෙනිදා මැතිවරණ කොමිසම දේශපාලන නියෝජිතින් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ රාජකීය පිහිටි මැතිවරණ වහලේකම් කාර්යාල පරිශ්‍රයේදී තීරණාත්මක සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී තීරණය කළේ මහා මැතිවරණය එළඹෙන ජූනි 20 වෙනිදා පවත්වන බවයි. එම තීරණාත්මක සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රකාශයට පත් කළ ජූනි මාසයේ 20 වෙනිදා පවත්වන මහා මැතිවරණය සම්බන්ධයෙන් දිනය ප්‍රකාශයට පත් කිරීම ඇතුළු කරුණු ඇතුළත් ගැසට් නිවේදනය අප්‍රේල් 20 වෙනිදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. කෙසේ වෙතත් රට තුල උද්ගතවියති තත්ත්වයේ මත මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව සහ නොපැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකින් අතර උණුසුම් කතිකාවක් ගොඩනැගී තිබෙනවා. එවන් පසුබිමක මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන කැෆේ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මහා මැතිවරණය තව මාස 3කටවත් කල් දෙමිය යුතු බවයි. එමෙන්ම කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනස් මකින් මහතා පෙන්වා දෙන්නේ ජූනි 20 වෙනි දින වන විට මහා මැතිවරණයේ පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් සැකසෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි. එමෙන්ම පවතින වාතාවරණය තුළ සෑම පක්ෂයකටම අපේක්ෂකයෙකුටම ස්වාධීන කණ්ඩායමකට සිය මැතිවරණ ව්‍යාපාර පවත්වාගෙන යාමට සම තරඟ බිමක් සැකසීම ප්‍රායෝගිකව අසීරු තත්වයක පවතින බවයි කැෆේ සංවිධානයේ පෙන්වා දෙන්නේ. මේ වන විට ඇතැම් අපේක්ෂකයන් විසින් ආහාර පාර්සල් බෙදා දෙමින් සිය මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර ඇති බව පෙන්වා දෙන කැෆේ සංවිධානය පවසන්නේ මැතිවරණ නීතියට පටහැනි එම ක්‍රියාව නවත්වන ලෙස ජනතාව අසීරුතාවයට පත්ව ඇති මේ මොහොතේ බලපෑම් කිරීම සදාචාරාත්මක දැයි නැවත වරක් විමසා බැලිය යුතු වන බවයි. මෙම අවකාශයේ ප්‍රයෝජනට ගනිමින් රජයට හිතවත් පාර්ශව පමණක් ඇඳිර නීති අවසර පත්‍ර ලබා ගනිමින් ආහාර ද්‍රව්‍ය බෙදා දෙමින් සිය මැතිවරණ ව්‍යාපාර අරඹා ඇති අතර අනිකුත් පක්ෂ සහ කණ්ඩායම් මේ නිසා අගතියට පත්වන බවයි කැෆේ සංවිධානය අවධාරණය කර සිටින්නේ. මේ හේතුවෙන් නිදහස් සහ ස්වාධීන මැතිවරණයක් සඳහා අවශ්‍ය වන සම තරඟ බිමක් සැකසීම මේ වන විට දුෂ්කර වී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීම ආදී කටයුතු පවා නිසි පරිදි සිදු කළ නොහැකි වාතාවරණයක් මතුව ඇති බවයි කැෆේ සංවිධානයේ සඳහන් කළේ. ජූනි 20 වෙනිදා වන විට මැතිවරණයේ පැවැත්වීමේ ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුව ඇති බැවින් තව මාස 3ක කාලයකටවත් මහා මැතිවරණය කල් දැමිය යුතු බවයි කැෆේ සංවිධානයේ සිය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ. මේ අතර ඉදිරි මහා මැතිවරණය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ පක්ෂ විපක්ෂ දේශපාලකණින් මෙලෙස සිය අදහස් පළ කළා. අද අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි කොරෝනා ප්‍රශ්නේ. මේ සම්බන්ධව එතුමාට කටයුතු කරන්න හැකියාව තියෙනවා. දැනට එතුමන් නීතියට අනුකූලව පාර්ලිමේන්තුවේ ඉස්සරහ හැරිය මැතිවරණ දිනේ දුන්නා. මැතිවරණ කොමසාරිස් දිනේ වෙනස් කරා. ඒ සම්බන්ධව මැදිහත්වීම එතුමා කරලා තියෙනවා. ඒ නිසා දැන් මේ ප්‍රශ්නය මැතිවරණය තියන්න එපයි කිව්වට මේ රටේ බහුචර ජනතාවගේ ඉල්ලීම මැතිවරණය පුළුවන් හැකි ඉක්මන් පළවෙනි අවස්ථාවෙම තියන්න කටයුතු කරන්න කියන කාරණාවයි. මැතිවරණය සම්බන්ධයෙන් තීරණය ගැනීමේ බලය තියෙන මැතිවරණ කොමසාරිස්තුමාට එතුමා තීරණය කළා නම් පවතින තත්ත්වයේ අනුව ජූනි 20 වෙනිදා මැතිවරණය තිබිය යුතුයි කියලා ඒක මම හිතන්නේ අවශ්‍ය බලධාරීන් ගත යුතු තීරණයක්. කොළඹ නගරයේ සුරක්ෂිතභාවය ගැන මම කතා කරනවා නම් මේ වෙනකොට කොළඹ නගරයේ අපි දිනපතාම කරන පරීක්ෂා තුලින් zero තත්ත්වයකට ගේන්න පුළුවන් වෙති මම විශ්වාස කරනවා කොළඹ නගරය සුරක්ෂිතයි කියලා තීරුම් බේරුම් ගත්ත දාට මධ්‍යම රජයේ තීරණයක් ගනීවි. ඡන්දේ පැවැත්වීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? අපි පැහැදිලි කරලා තිබෙන එක තමයි කොරෝනා තත්ත්වය මර්ධනය කරලා රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමෙන් පසු මැතිවරණය පවත්වන්න සුදුසු වෙන එක තමයි අපේ අදහස. හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පසුගියදා සෞඛ්‍යංශ පිළිබඳව සිදු කළ ප්‍රකාශය තරයේ හෙළා දකින බව හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ
රාජ්‍ය සේනාරත්න මන්ත්‍රීවරයා කියනවා මේ රටේ බෙහෙත් තියෙනවා කියලා. මම දන්නේ එතුමා මේ හරියට හීනකින් නැගිට්ටද කියලා. එතුමා මේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ඉන්න කාලේ මේ රටේ රෝහලකට ගිහිල්ලා පෙරඩෝල් පෙත්තක් ගන්න බැරි තත්යකට පරිවර්තනය වෙලා තිබුණා. බෙහෙත් හොයාගන්න බැරි තත්යකට පරිවර්තනය වෙලා තිබුණා. ඒ තත්ත්වෙට පත් කරපු පුජ්‍යලයාම ඇවිල්ලා කියනවා දැන් හොයාගන්න බලන්න තියෙනවද බෙහෙත් තියෙනවද කියලා. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා මේ එතුමා කරපු ප්‍රකාශයේ තරයේ හෙලා දක්වන. දැන් එතුමා කියනවා මේ PCR පරීක්ෂණ වැඩි කරන්න කියලා. PCR පරීක්ෂණ වැඩි කරන එක රජයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට ඒ යුතුයකම සහ වගකීම අපි හරියට කරනවා. ඒක බොහොම පැහැදිලිව කරනවා. අද රජයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය අමතිවරියක් ඒ වගේම අමාත්‍යාංශයේ ලේකම්තුමිය ප්‍රමුඛ අධ්‍යක්ෂ ජනරාල්තුමා ප්‍රමුඛ අද සියලු දෙනා එක පවුරක් වගේ එක සහෝදර කැලක් වගේ එකට වැඩ කරනවා. එනිසා රටේ මේ කොරෝනා වසංගතය අපිට අවසන් කරගන්න පුළුවන් තත්ත්වයක් උදා කරගන්න පුළුවන්. හැබැයි ඕක නෙවෙයි වෙන්නේ ඔය කියන අමාත්‍යවරයා හිටියා. දේශපාලනයක් නොකරන ගම්වල ඉන්න මිනිස්සු කියනවා අපේ පිනකට තමයි මේ ආණ්ඩුව මාරුනේ කියලා. මේ ආණ්ඩුව තිබුණා නම් එහෙම අද රට එහෙම් පිටින්ම ඇමරිකාවටත් එහා යන්නේ. මැතිවරණයේ පැවැත්වීමට පෙර COVID-19 වසංගතය ප්‍රථමයෙන් පරාජය කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. කෝවිඩ් ගැනවන්නේ මාර්යා නම් COVID-19 අපි සටන් කරන්නේ මාර්යාත් එක්ක. ඒ නිසා මෙතනදී ඇයි අපි ඡන්දෙට බය කියලා සමහර කට්ටියන්. අපි ඡන්දෙට බය නෑ මාර්යාට බයයි. මේකේ සේමසේ ඡන්දයක් නෙමේ පාර්ලිමේන්තු මහා මැතිවරණය. මුඛවාඩම් දාලා ඡන්දෙ ඉල්ලන්නේ කොහොමද? මේ මුඛවාඩම දාගන්න. මුඛවාඩම දාලා මැතිවරණයක් කරන්න පුළුවන්. මුඛවාඩමේ සල්ගෙන කටවහල ඡන්දෙ ඉල්ලපන් කියන එක. එනිසා එහෙම ඡන්දෙකට යන්න බෑ මැතිවරණ කොමසාරිස්ට අපි කියනවා මාර්යාගේ මැතිවරණය කරේ තියාගෙන යන්න එපා. දැන් බැලට් පෙට්ටිය උස්සන් යන මිනිස්සු ඇඟිල්ල පාට කරන්නේ කොහොමද? ඇඟිල්ල අල්ලන්නේ කොහොමද මිනිහෙක්ගේ? කොවිඩ් තියෙන අතරතුරේදී අර මිනිස්සු ඇඟිල්ල ඒ මිනිස්සයා ග්ලව් එකක් දැම්මත් අනිත් මිනිස්සයා ගලවන්න එපයි. එයාගේ ග්ලව් එක ඇඟිල්ල පාට කරා. කිසිම විදියකින් මේක කරන්න පුළුවන් හැකියාවක් නැහැ. අත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන බොහෝ දෙනෙක් සිදු කරන ප්‍රකාශයක් තමයි තමන්ට මත්ද්‍රව්‍ය නොමැතිව ජීවත් විය නොහැකි බව. නමුත් පසුගිය ඇඳිරි නීතිය කාල සීමාව තුලදී ඔවුන් තමන්ගේ ජීවිත සාමාන්‍ය පරිදි පවත්වාගෙන ගියා. එබැවින් ඔවුන්ගේ ප්‍රකාශයන් හුදෙක් අසත්‍යක් වන බවට එය නිදසුනක් වුණා. මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයන් ඇතැම් විට ප්‍රකාශ කරන දෙයක් තමයි තමන්ට මත්ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා මත්පැන් පාවිච්චි කරපු නිසා හැමදාම ඒක පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතිනම් තමන්ට සාමාන්‍ය කටයුතු කරගෙන යන්නට බැහැ. විවිධ ආබාධ වලට ලක් වෙනවා කියලා. හැබැයි මේ කතාව අමූලික බොරුවක් බවට පත් වුණා දින 30ක පමණ කාලයක්. ගෙදරට වෙලා හිටපු මේ මත්ද්‍රව්‍ය මත්පැන් වලට ඇබ්බැහි වෙලාම හිටපු අයට එය ලබා නොගෙන ඉන්න සිද්ධ වුණා. හැබැයි උන් කොහොම හරි ගෙදර හිටියා. මේවා පාවිච්චි නොකර හිටියා. ඒයින්ම තේරෙන කාරණේ තමයි මත්පැන් මත්ද්‍රව්‍ය කියලා කියන්නේ මවාගත් බොරුවක් කියන කාරණය. අපි ඔබට ඊයේ ලබා දුන්නු පොරොන්දුවත් එක්ක අද මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන්නට අපි සම්බන්ධ කරගත්තේ දුම්කොළ හා මදිසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා. හැබැයි ඔබ පරිස්සම් වෙන්න ඕනේ. මොකද සමහරු දැන් මේ මත්ද්‍රව්‍ය වලින් විශාල පිරිසක් ඉවත් වීම නිසා ගෙදරටම නොමිලේම කුඩු ගෙනත් දෙනවා. ආරක්ෂකංශ සහ සෞඛ්‍යංශ මේ මොහොතේදී අපේ ආරක්ෂකයන් ඔවුන්ට කිසිවිටකත් චෝදනාවක් එල්ල කරන්නට අපිට හැකියාවක් නැහැ. ඒ ඔවුන් සිදු කරන අපරිමිත මෙහෙ නිසා. රන්මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදුමේ පින්දිමේ. අපේ රට වට බැඳි රන් වැට ආරක්ෂකංශ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය සහ සෞඛ්‍යංශ රටට ව්‍යසනයක් උවදුරක් ආපු හැම වෙලාවකම අපිව රැක්කා. තමන් ගැන නොහිතා ඔවුන් දිවාරෑ නොබලා තමන්ගේ ජීවිතය ගැන අබමල් රේණුවකින්වත් නොහිතා අපිව ආරක්ෂා කළා. ත්‍රස්ත ප්‍රහාරයන්, ගම් වතුර, නායෑම්, වසංගත, සුනාමි ව්‍යසනය, මහා ඉඩෝරේ වැනි ස්වාභාවික විපත්වලදී අපේ එකම රැකවරණයත් අපේ ආරක්ෂකයා උනේ ආරක්ෂකංශ සහ සෞඛ්‍යංශ. අදත් මේ කොරෝනා වසංගතය අපේ රටේ ව්‍යාප්ත වීම වළක්වන්න ආරක්ෂකංශ සමාජිකින් ඩබල් රෑ නොබලා අවුව වැස්ස ගැන හිතන් නැතුව තමන්ගේ පවුල ගැනවත් හිතන් නැතුව මොන්න තරම්නම් සේවයක් කැපකිරීමක් කරනවද? අපි කොහොමද අපේ ආරක්ෂකංශ අපිට කරන මේ සේවය
අමතක කරන්නේ ඔවුන්ට එරෙහිව කතා කරන්නේ මේක කියන්න සිද්ධ වුණේ ඊයේ දවස වෙනකොට වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික සෙබළුන් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය වැළඳීමත් එක්ක ඇතම් තැන්වල මතුවලා තියෙන තත්ත්වයක් එක්ක මේ විරෝධාර නාවිකයින් එහෙ මෙහෙ ඇවිදලා නෙවෙයිනේ මේ රෝගයට ගොදුරුනේ ඔබ දන්නවා ඒක මතක නැත්තම් අපි මතක් කරන්න ජයල සුදුවැල්ල ප්‍රදේශයේ ඉඳලා මුළු රටටම කොරෝනා බෝ කරන්න හිටපු පිරිසක් ඉලක්ක කරලා ඔවුන්ව අඳුනගෙන ඔවුන්ව ප්‍රදේශයෙන් ඉවත් කරන්න සහ ඔවුන්ව නිරෝධායනයට යොමු කරන්න මේ වැලිසර නාවික කඳුරේ විරෝධාර සෙබළුන් කටයුතු කළා එහෙම නොකළනම් ඔවුන්ට ආරක්ෂා වෙන්න තිබ්බා නාවික හමුදාවේ සෙබළුන්ට නෙවෙයි අද වෙනකොට මේ ප්‍රදේශයටත් අවට ප්‍රදේශවලටත් වසංගතය පැතිරිලා මහා විශාල විනාශයක් වෙන්න තිබුණා ඔවුන් පිරිස සොයාගත්තේ නැත්තම් නාවික හමුදාව මැදිහත් වෙලා සියත ප්‍රවෘත්ති අංශයට අපිට වාර්තා වුණු විදිහට දැන් ඇති වෙලා තියෙන ප්‍රශ්නය තමයි සෞඛ්‍ය අංශවලට පොලිසියට හමුදාවට ඒ වගේම අපේ රටේ හදිසි දුරකථන ඇමතුම් වලට දුරකථන ඇමතුම් ගලා එමින් තිබෙනවා ඒ තමයි ඇතම් නාවික සෙබළුන් Tamange රාජකාරිය අවසන් කරලා නිවෙස් වලට වෙලා ඉන්නවා මේ මොහොත වන විට මේ නාවික සෙබළුන් ආරක්ෂකංශ සමාජිකින් නිවාඩු අරගෙන ගෙදරට ආපු අයගෙන දිගින් දිගටම ඇතම් පිරිස් අහල පහල ඉන්න උදවිය දුරකථන ඇමතුම් ලබා දෙනවා ඔවුන්ව පරීක්ෂා කරන්න ආරක්ෂකංශ සමාජිකින් නිවාඩු වෙවිලා ඉන්නවා ඔවුන් ගැන සැකයි කියලා අපි ඉන්නේ කොතැනද අපේ මානසිකත්වයේ කොතැනද තියෙන්නේ මතක තියාගන්න ගෙදර ඇවිල්ලා ඉන්න හැම නාවික සෙබළෙකුටම ආරක්ෂකංශ සමාජිකයෙකුටම මේ කොවිඩ් වෛරසය වැළඳිලා නැහැ ආරක්ෂකංශ විරෝධාර සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් මේ විදිහට මානසිකව වටන්න එපා ඔවුන් රිද්දන්න එපා මේ වෙලාවේ ඔවුන් තමයි අපේ රැකවරණයට ඉන්නේ ඇතමුන් මතු කරපු මේ අනවශ්‍ය ප්‍රශ්නයත් එක්ක ශ්‍රී ලංකා නාවික හමුදාවට නිවේදනයකුත් නිකුත් කරන්නට සිද්ධ වෙලා තියෙනවා මේ නිවේදනයේ දැක්වෙනවා ශ්‍රී ලාංකික ජන සමාජය නාවික හමුදාවේ සේවය කරන පුද්ගලින් පිළිබඳව සෞඛ්‍යමය වශයෙන් අනියත බියක් ඇති කරගත යුතු නොවන බවත් නිවාඩු මත තම නිවාසවල සිටින නාවික පුද්ගලින් එලෙසම තැබීමට වැලිසර නාවික හමුදා කඳුරේ සෞඛ්‍ය පරීක්ෂණ පවත්වා මෙතෙක් පැවති සියලුම නාවික මෙහෙයුම් නැවත ආරම්භ කිරීමටත් හඳුනාගත් වෛරස ආසාදිතයින් රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමටත් කටයුතු කර ඇති බව නිවාඩු මත හෝ කඳවුරින් බැහැර සිටින ඕනෑම පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වීමෙන් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් කියලත් ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුම් දෙනවා 0112443068 හෝ 0111719221 ෆැක්ස් අංක 0112444054 WhatsApp 0772201365 මේ අංක ඔස්සේ පමණක් තොරතුරු විමසන්න ඔබයි අපේ විරුවන් ඔබයි රටේ විරුවන් ඔබට ඔබ සැමට ජාතියේ ප්‍රණාමය දේශයේ මුර දේවතා එලි රැ පුරා දැල් නීතියේ එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය සුබ දවසක්